ඉතින් කොහොමද යාළුවනේ? අපි අද යනවා ගෙදරට ඕන කරන බඩු වර්ගයක් ගන්න. ඉතින් මේ ගමනට අපේ මාමයි අපේ ගෙදර චූටි බබත් යනවා. මේ අලුතෙන් ඕපන් කරපු තැනක්. ඉතින් අපි මේ ආවේ පළවෙනි පාරට. ඇතුළට යමුකෝ බලන්න. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම ආවේ රෙදි බලන්න. ගෑනු අපි ආසම දෙයක් නේ. ඊට පස්සේ තමයි ගෙදරට ඕන කරන බඩු ටික ගන්න ගියේ. මෙන්න මේ වගේ පුංචි කෝප්පවල තමයි මෙහි කට්ටිය තේ කෝපි බොන්න ආස. අපි අය වගේ නෙමෙයි. අපි නම් ආස මේ වගේ වටුනේ. ලස්සනයි නේ. මේ බීත්‍ර සෙට් එක අරන් දුන්නේ මට. වෙන කවුද අනේ ඉතින් අපේ මාමා තමයි. මට කිව්වට මට විතරක් නෙමෙයි අපේ රොෂාන්ටත් එක්ක. කොහොමද නේ උණු වතුර බෝතල් ටික? මෙහි උණු වතුර බෝතල් පාවිච්චි කරනවා වැඩි ටිකක්. ඒ කියන්නේ මේ රටේ කට්ටිය නිතරම තේ කෝපි බොනවා. අපේ ගෙදරත් හැමදාම හවසට තේ කෝපි දෙකම හදලා මෙන්න මේ වගේ ලස්සන උණු වතුර බෝතල් වලට දාලා තියනවා. මෙන්න මේක ගත්තේ අපේ ගෙදරට. මේ තියෙන රත්තරන් පාට හැඳි හරිම ලස්සනයි. ඒවනම් මාත් ටිකක් මෙහෙ ඉඳලාද මන්දා රත්තරන් පාටට දැන් වැඩිපුර ආසයි බඩු මුට්ටු වලට. එහෙම ඉතින් මම නම් වීඩියෝ කර කර හිටියා. අම්මයි රොෂාන් අයියා තමයි ගොඩක් වැඩ කරේ. බඩු තේරුවේ. කේක් හදන තැටි ඒවා ටිකක් වැඩි ගන්නටත් තිබුණා. මෙන්න මේක නම් ගාන අඩුයි. පිලිස් 750ක් උනේ. ඒ කියන්නේ ලංකාවේ මුදලිනුත් 750ක් විතර රුපියල්. මටත් ඉතින් එක එක දේවල් ගන්න නම් හිතුණා. ඒ වුණාට ඉතින් එහෙම කරන්න බෑනේ. අපි ගියේ අපේ රාජකාරියටනේ. මෙන්න මේක ගත්තා. අලුත් ඩිසයින් එකකට කේක් එකක් හදලා බලන්න. ගෙදරට අවශ්‍ය කරන හැම බඩු මුට්ටුවක් වගේම ගන්න තියෙනවා. නැති දෙයක් නැහැ මෙතන. සේල් දාන කාලෙට තමයි අපි තුන්දෙනා නම් ෂොපින් කරන්නේ. එතකොට පොඩි ගානකට ගොඩක් බඩු ගන්න පුළුවන්නේ. තව දෙයක් තමයි අපේ මාමා කොහේ හරි ගියාම ගොඩක් වෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි පට පට ගාලා බඩු ටික අරගෙන ඉවර වුණා. ඒ වගේම තමයි අපි මේ ආවේ උදේ වෙලාවකනේ. දැන් ඉතින් ගෙදර ගිහින් මේ බඩු අස් කරලා මමයි අම්මයි එකතු වෙලා දවල්ට අපි හැමෝටම කන්න උයන්නත් ඕනනේ. අපේ චූටි බබා එයාටත් වඩා ලොකු බෝලේකුත් අරගත්තා. ඔන්න ඉතින් දැන් අපි ගෙදර යන්න කියලා හදන්නේ. එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙමුකෝ. එතකල් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.